විශේෂයෙන්ම සිය දිවින් හානි කර ගැනීම. අපිට වර්තමානයේ තුළ සමාජයේ තුළ නිරන්තරයෙන් දකින්න ලැබෙන දෙයක්. මේක රැල්ලක් වගේ යනවා ඊට පස්සේ. සමහර කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් සිය දිවි හානි කරගත්ත කෙනෙකුට මරණ මොහොතේ ධර්මයක් සිහි කරගෙන මැරුණොත් සුගතිය යන්න පුළුවන් නේද? ඔය වගේ ප්‍රශ්න අපෙන් ගොඩක් අය අහනවා. සමහරු හිතනවා බුදුන් ඇඳලා බණ අහලා සුගතියේ හිත පිහිටවාගෙන මැරිලා සුගතියේ කෙලින්ම නිකන් දිව්‍ය ලෝකේ පහළ වෙන්න පුළුවන් කියලා හිතන අය ඉන්නවා. ඒක වැරදි දෘෂ්ටියක්. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ අතර ඔබට ධර්මයේ තියෙන සිදුවීමක් පැහැදිලි කරලා දෙන්න. මොකද මේවා ගොඩාක් දෙනෙක් වැරදියට අල්ල ගන්නවා. අල්ලගෙන හිතනවා වක්කලි හාමුදුරුවන්ට පුළුවන් වුණා නම් සියදි විහානි කරගෙන රහත් වෙන්න මටත් පුළුවන් කියලා හිතන්න පුළුවන්. එහෙනම් මේ ධර්මයේ තියෙන්නේ එහෙම හිතන්න පුළුවන්. එතකොට මේ තුල ඒ ස්වභාවය, ඒ හිතේ ස්වභාවය, ඒ මොහොතේ හිත මොන වගේ සමාපත්තියක් තුල පිහිටපු වෙලාවද්ද? ඒ දේවල් ඔබ තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. නිරෝධ සංඥාව, විරාග සංඥාව, නිවන අරමුණු කරලා ඒ නිවන අරමුණු කරන්න පුළුවන් සෝවාන් ආදී ඉහළ මාර්ගඵලයක් ලැබපු කෙනෙකුට විතරයි. එතකොට ඒක ගැඹුරින් භාවනාව ඉගෙන ගන්න කෙනෙකුට පංච උපාදානස්කන්ධය ගැන හොඳට විදර්ශනා වඩලා නිවන අරමුණු කරන එක මේ පුතඥයෙකුට පුතඥ මට්ටමක කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. එතකොට වක්කලි හාමුදුරු අර වේදනාව වැඩිම තැන උන්වහන්සේ මරණාසන්න මොහොතේ ධර්මයේම හිත පිහිටවාගෙන අර වේදනාවට හිත යටපත් වෙන්න ඉඩ නොදී නිවන අරමුණු කරලා නිරෝධ සංඥාව හිත පිහිටවාගෙන ඒ සියදිවි හානි කරගත්ත සිදුවීම. හැබැයි උන්වහන්සේ එතන පිරිනිවන් පා. එතකොට මේ සිදුවීම අපිට වර්තමානෙවත් කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් කෙනෙකුට මේ බණ ඇහුවා කියලා පින්කම් කරා කියලා බුදුන් ඇන්දා කියලා ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ ඒව ගලපන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න. මොකද අපි දැන් ඇත්තටම අපි භාවනා කරන කාලේ, පැවිදි වෙන්න උත්සාහ කරන කාලේ, මම පවා ගොඩාක් පැවිදි වෙන්න උත්සාහ කරද්දී අපිට ගොඩාක් කරදරා. අපේ ගෙවල් වල ඥාතීන් දෙමව්පිය පවා පැවිදි වෙන්න ඉඩ නොදී, පැවිදි වෙන්න නම් ඉඩ දෙන්නේ නැහැ කියව මැරුණා. එතකොට ඒ වගේ අවසානයේ අපි යන්නේ යන තැන ගොඩාක් තැන් වලින් දෙමව්පිය අවසරයක් නැතුව පැවිදි කරන්න බෑ කියලා අපි වාපව ඇරියා. අවසානයේ ඔහොම කාලයක් ඉඳලා ආරණ්‍ය ගානේ ඉඳලා භාවනා කරලා කැලෑවල් වල ඉඳන් හිටියා. කාලයක් ඉන්නකොට මටත් හිතුණා හොඳට භාවනා කරලා සුගතියේ හිත පිහිටවාගෙන දිව්‍ය ලෝකෙක හිත පිහිටවාගෙන මැරෙන්න පුළුවන් නේ සුගතිය යන්න කියලා. එතකොට එහෙම හිතනකොට අපිටත් ගැළපීලා එනවා පුළුවන් නේ. මෙහෙම සුගතියේ හිත පිහිටවලා දිව්‍ය ලෝකෙක හිත පිහිටවලා දැන් මගේ තුල හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා, මං හොඳට සිල් රකින්න කෙනෙක්, මං හොඳට පිං කරන කෙනෙක්, මං මේ වගේ ධර්මයේ දියුණු කරන කෙනෙක්. එතකොට මට මේ උපදින්න ආසාවක් නැහැ. මං මේ වෙන තණ්හාවකින් කරන දෙයක් නෙමෙයි. මට කල්යාණ මිත්‍ර ආශ්‍රයය ඕනේ. මට සුගතියක ඔය වගේ ගැළපිලා එනවා. මතක තියාගන්න, ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක මෝඩ අදහසක්. කාලයක් යනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට අපිට තේරෙනවා ඒ කාලේ මහ මේ පහළ වෙච්ච අදහස් මොනතරම් අනුවණ අදහස්ද කියලා. ඒ ධර්මයේ නොදන්න කාලේ. හැබැයි අපි කාලයක් ධර්මයේ ඉගෙන ගන්නකොට මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නකොට හිතට එන සිතුවිලි වල ස්වභාවය, මේ තණ්හාව ක්‍රියාත්මක වෙන ආකාරي තේරුම් ගන්නකොට අපිට පේනවා කිසිම විදිහකින් ද්වේෂ සහගත සිතුවිල්ලක් බලවත් නොවි පෘථජන කෙනෙකුට සියදිවි හානි කරගන්න පුළුවන්කමක් නැහැ. මතක තියාගන්න, සියදිවි හානි කරගන්න මොහොතේ ද්වේෂය බලවත් වෙනවාමයි. මානසික පීඩනය. සමහරලාවට ඇති වෙන ප්‍රශ්න, රස්සාවල ප්‍රශ්න, එක්ක දරුවන්ගේ ප්‍රශ්න, ඒ වගේ දේවල් ගෙවල් වල ප්‍රශ්න දරාගන්න බැරුව සමහරලාවට හිතනවා දැන් මට ඉඳලා වැඩක් නැහැ. ඊළඟට සමහර අය ලෙඩ රෝග නිසා අපි ඊටම සමහර කෙනෙකුට තියෙනවා හොඳ කරගන්න බැරි ලෙඩක්. වෛද්‍යවරු කියනවා ඔයාට මේ රෝගේ ඔපරේෂන් එකක් කරන්න වෙයි. ඊට පස්සේ අපිට සහතික වෙන්න පුළුවන්. සමහර ඔපරේෂන් වලදී වෛද්‍යවරු කියනවා මේක 50ට 50 තමයි මේ විශ්වාස කරන්න පුළුවන්. අපිට විශ්වාස කරන්න බෑ මේක සාර්ථක වෙන්න ඉඩ කඩ තියෙන්නේ 50%. ඔපරේෂන් එක වැරදුනොත් ජීවිත කාලෙම එක්තැන් වෙලා ඉන්න වෙනවා.
අන්න බයක් ඇති වෙන. අනේ මට නම් ඔහොම දුක් විඳින්න බෑ. එහෙම එක තැන මල මුට්ට කරගෙන දුක් විඳගෙන මට ওই දුක විඳින්න බෑ කියලා අන්න තමන්ට තමන්ගේ කය ගැන ඇති වෙනවා බයක්. බය ඇති වෙන්නේ ද්වේෂයත් එක්ක. මතක තියන්න මේ රාග ද්වේෂ මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් තමයි හිතේ වැහිලා තියෙන්නේ. ධර්මය අවබෝධ වෙන තෙක්ම කෙලෙසුන්ගෙන් මිදෙන තෙක්ම ඔබේ විඥානේ පවතින්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් තුල. ඒ අකුසල මූලයන් තුල පිහිටපු හිත ඒ විඥාණය හැම වෙලාවෙම අකුසලයක් තුලටම තමයි යදෙන්නේ. එතකොට එවැනි මොහතක හිතනවා මට මෙහෙම දුක් විඳින්න ඕනේ නැහැ. සමහර වෙලාවට අපි හිතමු බණ අහන කෙනෙක්. එයා ධර්මයෙන් ගලපලා බලනවා. සමහර අය හිතනවා මෙහෙම මට දැන් මේ ශරීරය ගැන ඇල්මක් නැහැ, ආසාවක් නැහැ. අපි කොහොමත් මැරෙනවනේ. මේ කුණු ශරීරයක් මට පවත්වන්න ඕනේ නැහැ. ඒ නිසා මං සීදි විහානි කරගන්නවා. එතකොට දැන් බලන්න අර අහපු බණ, අහපු ධර්මය තමන්ගේ වාසියට ගලපගත්තා. ඒක ධර්මය නෙමෙයි. ඒ නිසා සියදි විහානි කර ගැනීම තුල බොහෝ වෙලාවට බලවත් වෙන්නේ ද්වේෂය. අන්න ඒකයි සුගතියක යආගන්න අමාරු. මේ සියදි විහානි කරගන්න කෙනෙකුට මරණ මංචකේ ද්වේෂසිත බලවත් වෙලාමයි මැරෙන්නේ. මොකද අපිට අපේ වේදනාවත් එක්ක උපදින්නේ පටිග නිමිත්. එතකොට තමන්ගේ අර මේ මනස මෝහෙන් කොච්චර අන්ධ කරලා අරමුණකට ගෙනියන්න පුළුවන්ද? ඒ නිසා එක්කෝ ආගමික විශ්වාස තුල සමහරුන්ගේ මනස හදනවා මරාගෙන මැරුණොත් මේ ආගම තුල ඔබ සුගතිය යන. විශ්වාස කරනවා මෝහෙන් මුලා වෙලා ඉන්න කෙනා හිතනවා දෙවියන්ගේ නාමෙන් දෙවියන් වහන්සේ නාමෙන් මම මේ දේ කරන්නේ. දෙවියන් ළඟට යන්න ලැබෙන ක්‍රමයක් කියලා තමන්ගේ හිත එතනටපත් වෙන. ඊළඟට බොහෝ වර්තමානයේ අපි දකිනවා සමහර මානසික පීඩන. මේ මනස කියන එක රාග ද්වේෂ මෝහ කියන ක්ලේශ ධර්මයන් එක්ක පිහිටපු හිත හැම වෙලාවෙම මානසික වැටෙනවා. ධර්මයෙන් හිතක් ශක්තිමත් වෙලා නැත්නම් අන්න ඒකයි පින්වතුනේ ඔබ නිතර බණහන්නට ඕනේ. ඔබ නිතර අඩුම ගානේ සතර සතිපට්ඨානේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, මේ භාවනාවෙන් වෙන්නේ හිත ශක්තිමත් වෙනවා. අටලෝ දහමට කම්පා නොවන අකම්පිත හිතක් ඇති වෙනවා. ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා, යස අයස, ඕක තමයි ජීවිතේ. කාලයකට හොඳට ලැබෙන. කාලයකට සියල්ල කඩාගෙන වැටෙනවා. මහපාරට හිඟමනට වැටෙනවා මිනිස්සු. කාලයකට ප්‍රශංසා එනවා. කාලයකට නින්දා කරනවා. රටම එකතු වෙලා නින්දා කරන්න පුළුවන්. ඊළඟට කාලයකට යාළුවෝ නෑදෑව ඥාතීන් පිරිස ඉන්නවා. ඒ පුද්ගලයාට කාත් කවුරුත් නැතුව තනි වෙන දවසක් එන්න පුළුවන්. ඊළඟට ලාභ අලාභ ලැබෙනවා, හරියනවා, දියුණු වෙනවා. අතේ සතිය නැති දවසක් එන්න පුළුවන්. කවුරුත් උදව්වක් නොකරන දවසක්. එතකොට මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්ත කෙනෙකුට. ධර්මයෙන් හිත ශක්තිමත් කරගත්තේ නැත්නම් එයාට එනවන්න මානසික පීඩනේ. කඩා වැටි ඉඳලා වැඩක් නැහැ, ජීවත් වෙලා වැඩක් නැහැ, මම මැරෙනවා. අන්න එහෙම සිතුවිලි හිතට එනවා ඊට පස්සේ. මැරිලා ගියා නම් ඉවරයි. ඔබ බලන්න සමහරු සියදිවි හානි කර නොගත්තා හිතෙන් කොච්චර මැරෙන්න සැලසුම් කරනවද කියලා. ක්‍රියාවට බය වුණාට හිතෙන් කොච්චර වචනෙන් කියනවද අනේ මැරිලවත් යන්නේ නැහනේ. බලන්න ගෙවල් වල සමහරලාට කොච්චර ඔහම කියන අය ඉන්නවද. එක්ක කාට හරි පාඩමක් උගන්න කේන්ති ගියහම, තරහ ගියහම මැරිලවත් යන්නේ නැහනේ කියලා කියනවා. මතක තියාගන්න ඒ චේතනාව තුළ ඒ සිතුවිල්ලත් අකුසලයක්. චේතනාවේ තමන් තමන්ට ද්වේෂ කරනවා, තමන්ගේ ශරීරයට රූපයට ද්වේෂ කරනවා, තමන්ගේ ජීවිතයට වෛර කරනවා. ඒ තුල අපි දන්නවා සමහරු සියදිවි හානි කරගන්නවා. ඔය අටලෝ දහම ඔය ඔක්කොම ගලපලා බලන්න ඔබ එකින් එක එක්ක ලාභ අලාභ සැප දුක ඔය ප්‍රශ්න ඉදිරි. සමහර අය ඉන්නවා අපේක්ෂ දැන් ඔය ප්‍රේම සම්බන්ධතා බිඳ වැටි. ගොඩාක් ඒ වගේ සිදුවීම් තියෙනවනේ. ඔය තරුණ තරුණියන් සියදිවි හානි කරගන්න ඒවා. ඒ ගොඩාක් දුරට තියෙන ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම තුළ. ඒ තුළ ඇතිවෙන මානසික කඩා වැටීම, හිතට ඇතිවන දුක, කම්පාව. හැබැයි යා
ඒ තුළ හිතනවා මං ඉඳල වැඩක් නෑ. ඊළඟට සමහරෙක් හිතනවා ද බලන්න මේ ලාමක සිතුවිලිවල තියෙන ස්වභාවය. හිත ශක්තිමත් නැති වුණහම හිතට එනවා බොහොම ලාමක පහත් සිතුවිලි. ඊට පස්සේ හිතෙනවා මං මැරුණට පස්සේ යාට තේරෙයි. එහෙම හිතන අය ඉන්නවා. ඔබ හොඳට බලන්න සමහරු හිතනවා මං මැරුණට පස්සේ යා ගොඩක් දුක් වෙයි. මං මැරුණට පස්සේ යා ගොඩක් අඬයි. අනුන්ව දුකක් ඇති කරවන්න තව කෙනෙකුට දනවන්න එහෙම උත්සාහ කරන අය. එතකොට ඔය වගේ අපි දන්නවා සමහර පුද්ගලයෝ මොකද අපි ළඟට ගොඩක් අය එක්කන් ඉන අවස්ථා තියෙනවා. දරුවෝ සීදිවි හානි කරගන්න උත්සාහ කරලා බේරිච්ච අය අපි ළඟට එක්කන් එනවා. සමහර අය වහබීලා කොහොම හරි බේරිච්ච අය ඉන්නවා. සමහර දරුවෝ ඇවිල්ලා අඬනවා කියලා තියෙනවා. එයාට දන්නන්න මං ඇත්තටම මැරෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන බිව්වේ. කියන්නේ මේ වහ බොන්නේ ටිකක් බීලා එයාට දන්නන්න. හැබැයි අවසානයේ Taman ජීවිත කාලෙටම ලෙඩෙක් වෙනවා. සමහර පුද්ගලයෝ ඊට පස්සේ කාලයක් ඉඳලා වකුගඩු නරක් වෙලා අක්මාව නරක් වෙලා ගෙදර ගේන්නේ ලෙඩෙක් හැටියට. ඒ ලෙඩෙක් හැටියට එනකොට දන්නන්න හිටපු කෙනා වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා. ඕක තමයි ජීවිතවල ස්වභාවය. ඒ නිසා පින්වතුනේ දන්නන්න කරත් දැන් බලන්න මේ තුල එන පහස් සිතුවිලිවල ස්වභාවය. ඊළඟට තමන් බලන්න දැන් සමහන් තමන්ගේ ශරීරය ගැන ද්වේෂයක් ඇති වෙනවා. මට ඉඳලා වැඩක් නැහැ. මේ ශරීරය මට වැඩක් නැහැ. දැන් ගොඩක් අය ලෙඩ වෙනකොට ලෙඩවීම ඉදිරියේ දැන් සමහර රටවල් වල නොදන්නකමට ඒ අයට අවස්ථාව දෙනවා. දැන් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වල එයාට සිය කැමැත්තෙන් සිය දිවි හානි කරගන්න අවස්ථාව දෙන ස්වභාවයක් තියෙනවා. ඒ සමහර රටවල් වල නීති හැටියට තියෙනවා. එයා ගොඩක් වයස නැහැ. එයාගේ වයස බලපානවා. ඊළඟට ඒ වයස ඊට පස්සේ එයාට තියෙන ලෙඩ රෝග ඒ රෝගයේ මත සුව කැමැත්තෙන් සිය දිවි හානි කරගන්න ඒ රජයෙන් අවසර දෙනවා එයාට. එක්කෝ එහෙම නැත්නම් කෙනෙක් දුක් විඳිනවා නම් සමහර ඥාතීන් තීරණය කරනවා අපේ අම්මා දුක් විඳිනවට වැඩිය හොඳයි මැරෙන්නේ. මතක තියාගන්න එවැනි ඔබ කෙනෙකුගේ ඔබත් මමත් අපි කවුරුත් අපිට සමහර ලාවට එක තැන විඳවන්න කර්මයක් තියෙන්න පුළුවන් අවුරුදු ගාන අපි දන්නේ නැහැ. අද අපි මෙහෙම හිටියට අවුරුදු 10ක් 15ක් එක තැන විඳෝල මැරෙන්න සසරේ කර්මයක් තියෙන්න පුළුවන්. අපි ඒ කර්මෙ ගෙවන්නේ නැතුව අපි ඉස්සර වෙනවා. මට නම් බෑ ඔහොම දුක් විඳින්න. මම මැරෙනවා කියලා ඉස්සර වෙනවා. ඒ සසරේ කර්මයේ කවද හරි ආයි උපෝපං ආත්මවල ආයි මනුස්ස ලෝකයකට ආවත් තිරිසන් ලෝකයක කොහේ ඉපදුනත් ඒ කර්මෙ ගෙවන්න වෙනවා. ඔය සියදිවි හානි කර ගැනීම වල භයානකකම මතක තියාගන්න සුගතියක උපදිනවා කියන්නේ ලේසි නෑ. බොහෝ දෙනෙක් සතර අපාය මහගෙදර කරගෙන අපායට වැටෙන. ඔබ බලන්න සියදිවි හානි කර ගන්න අය දැන් බෙල්ල වැල දා ගන්න අය මැරෙනකොට මොන චේතනාවෙන් බෙල්ල වැල දාගත්තත් ඒ මොහොතේ ඉන්නේ විශාල වේදනාවක්. උගුර හිර වෙනකොට බෙල්ල හිර වෙනකොට ඔබ බලන්න මල මුට්ට පහ වෙලා මැරෙන්නේ. බෙල්ල වැල දාගත්ත අය මල මුට්ටා ඔක්කොම ගිහිල්ලා තියෙනවා ඇඳුම් වල ඉඳන්. ඒ නිසා විශාල වේදනාවක් එක්ක ඒක ගලව ගන්න බෑ. අත් හිර වෙනවා. දඟලනවා. බෙල්ල දඟලනකොට තමයි බෙල්ල හිර වෙලා ගැලවෙන්නේ. උගුරු දණ්ඩ කැඩෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ දුකක් වේදනාවක් තුල එතන ද්වේෂයේ බලවත් වෙනවා. ඒ නිසා ද්වේෂයෙන් සියදිවි හානි කරගෙන ද්වේෂ හිතක් තුල කේන්තියෙන් එක්ක තමන් ගැන තමන් දැ පුද්ගලයෙක් ගැන නොවෙන්න පුළුවන්. සමහරව හිතනවා එයා කාටවත් වෛර කරේ නැහැ. එයා කාත් එක්කවත් තරහකට කරගත්තා නෙමෙයි. එයා මේ අසනීපයන් නිසායි. එතකොට හිතන්නේ යාට ද්වේෂය තියෙන විදිහ දැන් එයාට එයා ගැන. තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ ලෙඩ රෝග ගැන, එක්කෝ තමන්ගේ වයස ගැන තමන් තමන්ට වෛර කරනවා. එක්කෝ බාහිර පුද්ගලයන් නිසා හිතනවා මුන් එක්ක ඉන්න එක කරදරයි. මම මැරෙන. ඒ අන්න එහෙම හිතන එක්කෝ අනිත් අය නිසා ද්වේෂයක් ඇති. එක්කෝ තමන් තමන්ට ද්වේෂ කරනවා. ඔය වගේ මතක තියාගන්න සියදිවි හානි කරගන්නවා කියන්නේ කෙලින්ම අපායට අඩිය තියෙන මගක්. අපායටම වැටෙන මගක්. ඒ තුල සියදිවි හානි කරගෙන සුගතියට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම හොඳට තේරුම් ගන්න. කලාතුරකින් ලැබිච්ච මනුස්ස ජීවිතයක්. අපි කාටත් ප්‍රශ්න තියෙනවා.
තියෙනසා සමහර සිදුවීම් තියෙනවා මතක තියාගන්න ඔය සියදිවි හානි කරගන්න බොහෝ දෙනෙක් එක්ක දරුණු ප්‍රේතාත්මවල ඒ වගේම නැවත නැවතත් ඒ ස්වරූපෙන් අපේ ඇහැට නොපෙනුනාට දුක් විඳිනවා. ඒ වගේ සමහර පේනා ඉන්න භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්න සමහර හැකියාවක් නැති පොඩි දරුවෝ ඉන්නවා ඒ අයට පේන අවස්ථා. එතකොට එවැනි සමහර සිදුවීම් තියෙනවා අපිට දැනගන්න ලැබිච්ච සමහර හාමුදුරලා දැකපු ඒවා සමහර සිදුවීම්. ඉතින් ඒවා අපිට අද වර්තමානයේ ඔප්පු කරන්න සාධකයක් නැහැ. නමුත් අපිට ධර්මයේ බුද්ධ දේශනාවලින් සූත්‍ර දේශනාවලින් අතීත සිදුවීම් වලින් අපිට ගලපලා පෙන්නලා දෙන්න පුළුවන් එවැනි ආත්මවල උපදිනවා. සමහර ගිනි තියාගත් අය අමනුෂ්‍යය හැටියට ගිනි ගන්න ශරීරයතු උපදිනවා. තව තවත් කෑක ගහ දුවන අනිත් අයට පේන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් දැන් එයා මැරිලා ගොඩක් කල්නේ කියලා. හැබැයි එයා තාමත් ප්‍රේත ලෝකේ ගිනි ගන්න ශරීරයක් ඇතුව දුක් විඳින කෙනෙක්. සමහර අය ඉන්නවා එක්කෝ දියැලකින් පැනලා මැරිලා. දැන් මේ මිනිහ වල්ලත් අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. හැබැයි එයා කර්මාන් රූපිය තාමත් එතනින් උඩින් පණිනවා. එයා අර විදිහටම කෑ ගහගෙන පණිනවා, මැරෙනවා, ආයි අමනුෂ්‍යයා උඩට යනවා, ආයි පහළට පණිනවා. ඒක තමයි යාගේ ජීවිතය. අවුරුදු ගණන් ඒ විදිහටම ප්‍රේත ලෝකවල විඳවණු. බෙල්ලවල දාගත්තා ඒ බෙල්ල හිරවෙච්ච වේදනාවෙම විඳවණු. එවැනි සිදුවීම් ඔය අටුවා පොත්වල ඉන්න සමහර සිදුවීම් තියෙනවා. ඒ වගේ එක්ක සත්තුන්ගේ බෙල්ල හිර කරලා මරලා ඒ අයම ආත්ම ගණන් බෙල්ලවල දා මේව කර්මාන් රූපිය යන දේවල් මතක තියාගන්න. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න මහන්සි ගන්න ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වෙන්නේ නියසිලට පස් ටිකක් අරගෙන සතර අපායගත පිරිස මහ පොළොවේ පස් වගේ කියලා. සුගතියකට එන්නේ මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ වගේ ටිකයි. ඔබට ඒ දුර්ලභ මනුස්ස ජීවිත ලැබිච්ච වෙලාව ඒ මනුස්ස ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න මහන්සි වෙන්න.